දවසක් ඔයාලා හැමෝටම අද මම ඔයාලට හදන්න කියලා දෙන්න යන්නේ බ්‍රෙඩ් පීසා එකක් අපි හදාගන්නේ කොහොමද කියලා. අපි මුලින්ම බලමු අපේ බ්‍රෙඩ් පීසා එක හදාගන්න අපිට අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවාද කියලා. මෙතන තියෙනවා වාටි ඉවත් කරලා කපාගත්ත පාම් පෙති. ඒ වගේම මෙතන තියෙනවා මොසරෙල්ලා චීස්. මෙතන තියෙනවා මම පොය වගේ පොඩියට කෑලි කපාගත්තු චිකන් බ්‍රෙස්ට් එක ග්‍රෑම් 200ක් මම මෙතන අරගෙන තියෙනවා. මෙතන ලොකු ලුණු ගෙඩියක් පොඩියට කපාගෙන තියෙනවා. ලොකු කැරට් ගෙඩියකුත් ඒ වගේම කොටු හැඩයට කපාගෙන තියෙනවා. බෙල් පෙපර් මම පාට දෙකකින් අරන් තියෙනවා කොළ සහ රතු පාට වලින්. ඒකත් පොඩියට කොටු හැඩයට කපාගෙන තියෙන්නේ. මෙතන තියෙනවා පොල් තෙල් මේස් හැඳි 3ක්. මෙතන අපි අරන් තියෙනවා ගම්මිරිස් කුඩු, ලුණු කුඩු, ටොමැටෝ සෝස්, සෝයා සෝස්, කැලිමිරිස්. අපි දැන් බලමු ඉස්සෙල්ලාම අපි මේකට ෆිලින් එක හදාගන්න ඕනේ. දැන් බලමු අපි ෆිලින් එක හදාගන්නේ කොහොමද කියලා. අපි මුලින්ම මේ වගේ භාජනයක් පිපේ තියලා අපේ පොල් තෙල් මේස් හැඳි 3 මේ විදිහට දාගන්නවා. ඊට පස්සේ තෙල් ටික හොඳින් රත් වෙගෙන එනකොට අපි කපාගත්තු චිකන් ටික अभी मे चिकन टीक तंबगन अरगे नती मेक टीका चलते हमारे फ्रैवेन अभी ना दहाँ अड़े हमें फ्रैवेद चिकन टीका पेन वैती අපි දැන් මේකට අපේ බීරුණු ටික එකතු කර ගන්නවා. මේත් එක්කම අපි කපාගත්තු කැරට් ටික විදිහට පාම් පෙත්ත ඇඩ් කර ගන්න ඕනේ. පාම් පෙත්ත මේ විදිහට හදාගත්තට පස්සේ අපි අපේ හදාගත්තු ෆිලින් එක මේ වගේ පාම් පෙත්ත මැදට තියා ගන්නවා. ඊට පස්සේ ග්‍රේට් කරගත්තු මොසරෙල්ලා චීස් ටික මෙහෙම උඩින් තියා ගන්නවා. මේ විදිහට අපි පාම් පෙති ටික ඔක්කොම හදාගමු. තියෙන්නේ අපි ෆිලින් එක ඇතුලට තියලා ඔතාගෙන තියෙන පාම් පෙති ටික. මට ඉස්සෙල්ලා ඔයගලන්ට පෙන්වන්න බැරි වුණා මේ වගේ මේ ඉතලියන් හර්බ්ස් තමයි මේ තියෙන්නේ. ඔරිගානෝ, තයිම්ස් තියෙන මේක ඕනම සුපර් මාකට් එකකින් ගන්න පුළුවන්.
අපිට මේකිනුත් ටිකක් ඕනේ මේ පීසැකේ උඩට දාගන්න. අපි දැන් බලමු ඉස්සෙල්ලම මේ වගේ ට්‍රේ එකක් අරගෙන ටොමැටෝ සෝස් ටික මේ වගේ දාගන්න. ඊට පස්සේ අපි ෆිලින් එක දාලා උතාගත්තු අපේ පාම් පෙති මෙන්න මේ වගේ අපේ බේකින් ට්‍රේ එකේ මේ විදිහට අමුර ගන්න ඕනේ. අපි මේ වෙලාවට අපේ අවන් එක සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක් විතර ප්‍රී හීට් වෙන්න දාගන්න ඕනේ. ඊට පස්සේ මේක අපි විනාඩි 15ක් 20ක් පමණ බේක් කරගත්තාම ඇති. ඊළඟට අපි මේකට උඩිනුත් මෙන්න මේ විදිහට ටොමැටෝ සෝස් දාගන්නවා. ඊට පස්සේ අපි මේ වගේ සෝස් ටික හොඳට උඩින් මේකේ දාගන්න ඕනේ. ඊට පස්සේ අපි ග්‍රේට් කරගත්තු මොසරෙල්ලා චීස් මේකට උඩින් අපි මේ විදිහට දාගන්නවා. ඊට පස්සේ අපි මේකට ඉතාලියන් හර්බ්ස් ටිකක් මේ විදිහට උඩින් ඉහ ගන්නවා. දැන් අපි මේක සෙල්සියස් අංශක 180ට මං ගුව විනාඩි 10ක් ඔයගලන්ට අවන් එක ප්‍රී හීට් කරගන්න කියලා. ඊට පස්සේ අපි මේක අවන් එකට දාලා විනාඩි 15ක් 20ක් විතර බේක් කරගමු. දැන් මේ තියෙන්නේ විනාඩි 15කට පස්සේ අපි බේක් කරගත්තු අපේ බ්‍රෙඩ් පීස එක. ඔයගලන්ට පේනවා ඇති දැන් ලස්සනට මේක මොසරෙල්ලා චීස් හොඳට මෙල්ට් වෙලා හොඳට බේක් වෙලා තියෙනවා. අපි බලමු දැන් මේක පීසස් එකක් අපි කපාගෙන කොහොමද කියලා. දැන් බලමු මේක පීසස් එකක් අපි කපා ගන්න කොහොමද කියලා. මේ විදිහට මේක ඉතාමත් ඉක්මනින් ලේසියෙන්ම හදාගන්න පුළුවන් බ්‍රෙඩ් පීස එකක්. ඕගොල්ලොත් මේ වගේ රසම රස බ්‍රෙඩ් පීස එකක් හදලා ගෙදර අයත් එක්ක රස විඳින්න මට කමෙන්ට් කරන්න මේකේ රස කොහොමද කියලා ඕගොල්ලෝ හදලා. ඉතින් අපි ආයේ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.